අයිබෝවන් කියලා පිළිගන්න YouTube YouTube channel එකත් එක්ක අපි අලු හැමෝම අලුත් අවුරුද්දේ වෙනස්ම වීඩියෝ එකක් ගෙනාවා අදත් ඉතින් ගිහින් බලමු අද ගෙනාවේ ලෝකයේ දිනපු පුද්ගලයෙක් ගැන කවුද කියලා බලමු වීඩියෝ එකට ගිහින් ඉතින් යාළුවනේ වීඩියෝ එකට යන්න කලින් අපි අලු හැමෝටම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරුණු සුභම සුභ නිරෝගිමත් වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකත් එක්ක යාළුවනේ අපි අද කතා කරන්නේ 1906 ඉපදුන පුංචි දක්ෂ කොල්ලෙක් ගැන. මේ කොල්ල 1906 ඉපදෙනවා මට අවුරුදු 15ක් වෙනකනුත් පාසල් ජීවිතයක් ලැබෙන්නේ නැත. පාසල් යන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මේ අවුරුදු 15දී මෙයා තීරණය කරනවා රැකියාවකට යනවා කියලා. දැන් යා රැකියාවක් හොයනවා. එයාට හම්බ වෙනවා ටෝකියෝවේ ගරාජ් එක රස්සාවක් ගරාජයට ගියාට පස්සේ මෙයාට හම්බ වෙනවා ගරාජ් අයිතිකාරයා දෙන්නේ ඒ කියන්නේ ඒ ගරාජයේ වැඩක් නෙවෙයි තමන්ගේ දරුවෝ බලා ගන්න. හැබැයි මෙයා කරන්නේ දරුවෝ බලා ගන්න දුන්නම ඒ දරුවත් අරගෙන දරුවා කරේ තියාගෙන ගරාජයේ හැමතැනම ඇවිදිනවා. ඇවිදලා ගරාජයේ වෙන්නේ මොනවද කියලා එයා බලා ගන්නවා. මෙහෙම බලාගෙන එයා එක මොලේට දාගෙන එයා කොහොමද මේ දේවල් කරන්න කියලා ඉගෙන ගන්නවා. ඒ කාලේ තිබුණු ප්‍රසිද්ධ සමාගමක් තමයි ටොයෝටා සමාගම. මේ සමාගමේ රැකියාවක් කරන්න යනවා තරුණ කාලේදී ඒ තරුණ මැකෑනික්වරයෙක් විදියට. ගිහිල්ලා පුහුණුව ලබනවා. තමන් කලින් දැකලා ගත්ත අධ්‍යාපනයත් එක්ක මේ ශේෂ්ත්‍රේ එයා ඉක්මනටම ඉහළට යනවා. මැකෑනික්වරයෙක් විදියට ගන්න තියෙන හැම දැනුමක්ම අරගෙන එයා හොඳට මේ සමාගමේ වැඩ කරනවා. හොඳ දක්ෂ සේවකයෙක් විදියට වැඩ කරනවා. මෙහෙම කාලයක් ගෙවිලා යනවා. ගෙවිලා ගිහිල්ලා අනිත් කාර්මිකයන් නැත්නම් අනිත් ආයතනෙ වැඩ කරන අයත් එක්ක බැලුවම මෙයාගේ තියෙන ඩ්‍රීම් එක වෙනස්. මෙයාගේ අරමුණ වෙනස්. මෙයා තීරණය කරනවා එයාගේ අරමුණ වෙනුවෙන් යන්න. මෙයාගේ බලාපොරොත්තුව තමයි එයාගෙම කියලා සමාගමක් ඇති කරන්න. හැබැයි මේ සමාගම ඇති කරන්න මෙයාට මුදල් නැහැ, දැනුම තියෙනවා. මෙයා කරන්නේ මෙයාගේ දැනුම යොදවනවා. මේ දැනුම යොදවනකොට මේ සමාගමෙන් මෙයාට සහයෝගයක් දෙනවා. ඒ කියන්නේ ආයතනයේ තියෙන බඩුව පරිහරණය කරන්න ඒ වගේ සහයෝගයක් එයාට දෙනවා ටෝකේ සමාගමේ. හැබැයි මෙයා තමන්ගේ අරමුණ වෙනුවෙන් යන්න මෙයාට මුදල් නැහැ. මෙයාගේ වාහනයක් නිෂ්පාදනය කරන්න මෙයා කරන දේ තමයි තමන්ට ඉන්න තැනට නැත්තම් තමන්ගේ බෝඩිමට ගෙවන්න තියෙන මුදලුත් මෙයා මේ සමාගමේ කියන්නේ මෙයාගේ අරමුණ වෙනුවෙන් ගෙදම් කරනවා. ඒතකොට මෙයාට ඉන්න තැනක් නැහැ. මෙයා කරන්නේ අර සමාගමේ ගැරේජ් එකේ මෙයා ජීවත් වෙන කාලයක්. මෙහෙම කාලයක් ගිහිලා කොහොම හරි මෙයා වාහන නිෂ්පාදනය කරන අවුරුදු දෙකකින් විතර පස්සේ මේ විදියට ගරාජයේ බංකුවක් උඩ නිදාගෙන ඉඳගෙන කොහොම හරි තමන්ගේ අරමුණට යනවා. හැබැයි මේ අරමුණට ගිහිල්ලා මෙයා ගිහිල්ලා මේ අරමුණේ කියන්නේ මෙයාගේම කියලා සීන වාහනයක් නිෂ්පාදනය කරනවා. හැබැයි මේ වාහනය ඒ ආයතනයෙන් පිළිගන්නේ නැහැ. මේකේ අඩුපාඩු තියෙනවා කියලා කියනවා ටොයෝටා සමාගමේ. අපි වුණා නම් අනිවාර්යෙන්ම උත්සාහ ඇතරලා පැත්තරලා වෙන මොනවාක් හරි බලා ගන්නවා. හම්බ කරපු සල්ලි ඔක්කොම මේ වාහනේට යට කරා කියලා. හැබැයි මෙයා දෙවෙනි පාර උත්සාහ කරනවා. ආයි අනිවාර්යෙන් මම මේ දේ කරනවා කියලා තවත් අවුරුදු 3-4ක් උත්සාහ කළා. අන්තිමට මෙයා ආයි තමන්ගේ සීන වාහනේ නිෂ්පාදනය කරනවා. හැබැයි කොහොම හරි මෙයාගේ සීන වාහන නිෂ්පාදනය කළා. මෙයාට ඒ වෙනුවෙන් ආයතනෙ කැමැත්ත හැම වෙලාවෙම ටෝකියෝ ආයතනෙ. හැබැයි එහෙම වෙලත් 1945 දී ජපානයේට ඇමරිකාවෙන් බෝම්බ ගහනවා. මේ ඇමරිකාවෙන් ගහ බෝම්බයත් එක්ක මෙයාගේ සමාගම සමතලා වෙනවා. මෙයාගේ හීන ඔක්කොම සුණු විසිර වෙලා යනවා. අපි වුණා නම් ආයෙ කියන කතාව බොරු. කොහේ හරි කුළු වැඩක් හරි කරගෙන එදා වෙල රෝල් ගහ ගන්න තමයි ට්‍රයි කරන්නේ. හැබැයි මෙයා උත්සාහ තරින්නේ කොහොම හරි ට්‍රයි කරනවා ආයි කොහොම හරි ගොඩ එන්න. ඊළඟට මෙයා කල්පනා කරනවා මෙයාගේ තියෙන ව්‍යාපාර ඥානයත් එක්ක දැන් මම වාහනයක් නිෂ්පාදනය කරාට වැඩක් නැහැ. මම කොච්චර ට්‍රයි කළා වාහන නිෂ්පාදනය කරත් දැන් ජපානයේ තියෙන කාර් මිල ඉහළ යාමත් එක්ක කොහොමඩත් මට මේක සේල් එකක් කරන්න බෑ. මෙයාගේ තියෙන ව්‍යාපාර ඥානේ පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට මේ වෙලාවේ බජට් එකට අඩුවෙන් හොඳ වාහනයක් නිෂ්පාදනය කරොත් හොඳ සේල් එකක් කරන්න පුළුවන් කියලා මෙයාට අදහසක් එනවා. මෙයා නිෂ්පාදනය කරනවා මෝටර් බයිසිකලයක්.
මෙන්න මේ මෝටර් බයිසිකලයත් එක්ක මෙයාගේ බිස්නස් එක මෙයාගේ ව්‍යාපාරේ හිනිපෙත්තටම යනවා හැමෝම ඔහොද බයික් මුදලාලි කෙනෙක් විදිහට මෙයා ප්‍රසිද්ධ වෙනවා මෙහෙම කාලයක් යනවා හැබැයි මෙයාගේ අර තිබුණු බලාපොරොත්තුව මෝටර් තියන්න නිෂ්පාදනය කරන එක ඒකත් අරින්නේ ඒක කොහොම හරි මං කරනවා කියන අරමුණේ එයා ඉන්නවා කොච්චර බිස්නස් ලෝකෙ ඉහළට ගියත් තමන්ගේ අරමුණ වෙනුවෙන් මෙයා යනවා අවසානයේ මෙයා මෙයාගේ සිහින මෝටර් රථය නිෂ්පාදනය කරනවා නිෂ්පාදනය කරලා මේ සමාගම කලින් එයා වැඩ කරපු බාස් කෙනෙක් විදිහට වැඩ කරපු නැත්නම් ගරාජ් එකේ වැඩ කරපු ඒ ටොයෝටා සමාගමත් එක සංසන්දනයේ තරංකාරී මට්ටමටම මෙයාගේ මේ සමාගම ඉදිරියට එනවා මෙයා නිෂ්පාදනය කරන මෝටර් රථය තමයි හොන්ඩා මෝටර් රථය මෙච්චර ගේමක් ගහපු මෙච්චර ධෛර්යයක් ගත්ත මේ පුද්ගලයා තමයි අපි හැමෝම දන්න සුචිරෝ හොන්ඩා සුචිරෝ හොන්ඩා කියව ගමන් හැමෝටම මතක් වෙන හොන්ඩා නිෂ්පාදන සම්බන්ධව ඉතින් මට කියන්න උත්සාහ කළේ අලුත් අවුරුද්දක් ලැබුවා සමහරට ඔයාලට කොරෝනා වසංගතයත් එක්ක ඔයාලට ගිය අවුරුද්දේ වගේ හේන වලට යන්න බැරි වෙන්නේ නැති වරි වෙන්න එපා වැටෙන්න එපා ඔයාලට පුළුවන් අලුත් අවුරුද්දේ වෙනස්ම විදියට ප්ලෑන් එකක් ගහන්න වෙනස්ම විදිය අරමුණක් එක්ක යන්න අනිවාර්යයෙන්ම ඔයාගේ අරමුණට ඔයාට යන්න පුළුවන් ඒකත් එක්ක චුබ්‍ර YouTube channel එකෙන් අද අපි ගිහින් එන්න අලුත් දවසක වෙනස්ම අලුත්ම නැමු වීඩියෝකින් ආයි හම්බ වෙමු.